අයිබෝන් මේ අපි එන්න අලුත් වගාවක් කියන්නේ දැන් අපි කිව්වොත් මට ආයි හම්බෙමු කියලා ගාව වගාව. ඔන්න අපි සමන් අයියත් එක්ක සමන් ගොයි මහත්තයත් එක්ක අපි තව වගා ගන්න බඩිරුඟ වගාව. ඕගොල්ලෝ දකින්න ඇති බඩිරුඟ. හරි සමන් අයියි. මේක බඩිරුඟ වගාවක් කියලා තියෙන සාමාන්‍යයෙන් ඔයා මේක කොහොම පොඩ විස්තරයක් කියන බඩිරුඟ වගාව ගැන පොඩි විස්තරයක් කියනවා අපි ඒක. බඩිරුඟ වගාව කියන්නේ මේ අනිත් පොවලට වඩා පහසුවෙන් කරන්න පුළුවන්. පහසුවෙන් කරන්න පුළුවන්. පහසුවෙන් කරන්න පුළුවන්. ඒක මුල් ආරම්භයේ පොලව ආනවා. හරි. ට්‍රැක්ටරයකින් හෝ රොටරි ගානෝ ආනවා. ආලා පොලව තෙත හදා ගන්න ඕන අපි වැහි නැත්නම් වතුර ටිකක් ගහලා. ඔව්. වතුර ටිකක් ගහලා අඩි දෙකෙන් දෙකට දෙකෙන් දෙකට ඉරිඟු ඉරිඟු ඇට. ඒ කියන්නේ ඇට. ඇට දෙක දෙක අඩි දෙකෙන් දෙකට. දැන් එතකොට ඒක ඇට ගත්තේ කුෂිකර්මෙන්ද කොහොමද? මේවර නම් කුෂිකර්මෙන්. කුෂිකර්ම. මේක මේ කියනවා එකක හයිබ්‍රිඩ් එහෙම කිය වර්ග තියනද? වර්ග තියනවා. දැන් මේක මොකද්ද මේ ගහලා තියෙන්නේ? මේක මේ එහෙම වර්ගයක් නෑ. වර්ගය නෙවෙයි ඒක අර සාමාන්‍යයෙන් කුවියට එහෙම ඇට පැකට් දීම. ඇට පැකට් දීම තමයි. දීම තමයි ඔය එමු තියෙන්නේ. හරි. ඒතර මේ ඇට සානු කොච්චර කාලයක් යනවා මෙහෙම කර. දැන් ඔකනේ පේන ඇති කර. මේ බලන්න ලස්සන මේ අර මොල්ඩෙට් එක කරල් තිනවා. මේක කොහොමද? දවස් 45යි. දවස් 45න් මේ ගානට එනවා. දවස් 45න් දවස් 50න් වගේ මේ ගාන. මේ ගාන. සාමාන්‍ය කරල හැදෙන කොච්චර දවස් 100ක් යනවා. දැන් මේක තව දවස් මාස දෙකමාරෙන් කඩන්න පුළුවන් මේ මාස දෙකමාරෙන් කරල කඩන්න පුළුවන් කඩන්න පුළුවන් කඩන්න පුළුවන් එතකොට අපිට කරලක් හඳක් වුණා නෑ ඉන්නේ මාස දෙකමාරෙන් දෙකමාරෙන් ඕ මේ මේ මේක මේ 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 සුදු පාටයි නේ මේ තවම මේ පැහුනේ නෑ බලගන්න මේව පැහුනේ නෑ මේ ඔව් මේ පැහිලා නෑ පැහිලා නෑ පැහුනා මේක සුදු පාට වෙනවා නෑ මේක කළු වෙනවා කළු වෙනවා කළු වෙනවා කළු වෙනවා කල්ල ටිකක් ලොකු වෙලා ඔව් කරල් ලොකු එතකොට මේ සත්තුන්ගෙන් හානි වෙන්නේ නැද්ද ගිරවුන්ගේ ගිරව් හරි ආසක් දෙන්නේ ගිරව් ගිරව් කපනවා මේ මේ තින් මල කපනවා ඉස්සර වෙලා ඔව් ඉස්සර මල කපනවා මල කපනවා ඔව් ඊළඟට කරල මෝරගෙන එනකොට කරල මැදින් කපනවා ඉතින් ඒක මේ චරම හානියක් කරන්නේ නැහැ හානියක් කරන්නේ නැහැ මේක ටිකක් වගාවක් ලොකුවට ගණේට හිටවනව නම් සතුගේ හානිය අඩු වෙනවා අඩු වෙනවා ආ ඒ මොකක්ද ඒ විශේෂත්වය විශේෂත්වයේ කොහොම හරි ඇතුළට රිංගල කෑම ගිරවගේ අඩුයි ආ ගිරවය එළියෙන් දැකන තමා මෙයා ඇවිල්ලා ගණිගහක් හිටවොත් එනවා එනවා අනිවාර්යයෙන්ම හරි එතකොට සාමේ සමන්නේ දැන් අපි මේ බඩිඩුඟු තියෙනවා ඔයාගේ පතෝල තියෙනවා කරවිල තියෙනවා එක එක જાති තියෙනවා දැන් අපි ගොඩක් ගියා කැකිලි වලට ගියා දැන් මේකේ අන්තිම අංග බඩිඩුඟු බඩිඩුඟු හරි බඩිඟු සාමාන්‍යයෙන් පළදාව තාම ගත්තේ නෑ නෑ ගත්තා මේක දැන් මාස දෙකකින් පළදාව ගන්න ඕ දෙකමාරකින් දෙකමාරින් ගන්න සාමාන්‍යයෙන් ඕනේ ගෙදරක වුණත් හිටව ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම රජයන් ගෑස් එක වුණා බඩිඟු කඩෙන් ගන්න ඕනේ නෑ නෑ ඒ වටත් බෙහෙත් හේත් ගහනවද මේන බස විස ගහනවද මේන බෙහෙත් කරනවද බෙහෙත් නෑ මේකට මුලින් පොඩි පණුවේ කනව මේ මේ අඩි දෙකක් වගේ එනකොට මෙන්න මේ එහෙම ගහ. මෙන්න පණුවෙක් ආපු ගහ මෙන්න මේ පණුවෙක් ආපු ගහ අන්න බලන්න මේකට අපි පණු ගැට දෑවේ නෑ පණු කැට ඔව් පණු කැට මේකට පොඩි වයසෙන් දාන්නේ මෙහෙම කරාලෙට චුට්ටා ආ එච්චරයි මේක මේ එහෙම දෑවේ නැහැ ඒ ඒ නිසා තමයි අන්න මේ පණුව මේ පණුව මේ මේ අපි මේ වගාව තෙල් බේත් දෑවේ නැහැ මොකද ඔව් ඒක නිසා තමයි මේ පණුව මේක මේක වෙන්නේ නැහැ මුලදි කරාලෙට බේත් දැම්මම බේත් දැම්මම ඔව් ඒක පස්සේ එතකොට හොඳ නැද්ද ඒක මොකද ඒක ඉතින් එච්චර ගාණක් නැහැ ඇයි මේ සයිස් එකේ තියෙන දවස් 15 වගේ නේ දාන්නේ ඉතින් මාස දෙකක් දින 14යි ඕනම තෙලක මේ සැර බාර තියෙනවා. ඒතර මේ කල්ලට හානියක් කරන්නේ නැද පණුව? මේ පණුව කන මේ පණුව කන. ඒතර මේ පණුව දැන් එන්නේ නැද්ද මේකට? එනවා. එනවා. එතකොට ඕගොල්ලෝ මොනවද කරන්නේ? ඒ ඒ පණුව කන වයස වෙනකොට කල්ල කොහක් පැහිලා. ඒතර ඔයා කපනවා. ඔව්. ඔව් ඒකත් හොඳ දෙයක්. ඒක අපි දන්නේ නැහැ. පණුව හැම එකම කන්නේ ගියා මේවත් කනවානේ. කනවා කනවා. ඇයි මේ මේ වස විස මුකුත් ගහන්නේ නැතු වන්න බඩේ මු දිනවා පණුවත් තියෙනවා දැන් ඔයාලා දකින්න ඇති. ඒක අපිට පෙන්නුවා මේ කරල් පණුව කනවා කියලා මේ කරලුත් පණුව ගහන්න කලින් ටක් කරලා මෝරන කපන කපනවා. හරි මේක තමයි බඩිරුම් වගාව. සමන් ගොයි මහත්තයාගේ. හරි ගොඩක් අපසාරියක් තියෙනවා බඩිරුම් වගාව. අපි බලා ගන්න පුළුවන් ගොඩක් තිබ්බා අපි අර පැත්තේ තිබ්බා බලා ගන්න. අමතර වගාව කියලා තමයි බඩිරුම් යන්නේ. එහෙනම් අපි තව එකකින් තව වීඩියෝ එකකින් හම්බෙමු. හම්බෙමු. එහෙනම් සුබ දවසක්.